අයිබෝවන් ඔබ බලාපොරොත්තු වෙන සිටි තවත් මාත්‍රා වැඩසටහනක් අද මාත්‍රා 75 වැනි වැඩසටහන අද වැඩසටහනේ ආරාධිතයා කවුදයි ඔබ කල්පනා කරනවා ඇති අද විශේෂ කෙනෙක් මා හිතන්නේ අද සියවසකට වැඩි කාලයක් අපේ රංගන ක්ෂේත්‍රය කලා ක්ෂේත්‍රය උපවත් කළ රංගන ශිල්පියෙක් කියලා කිව්වොත් නිවැරදි වේදිකාවේ හෝ වේවා සිනමාවේ හෝ වේවා එහෙම නැත්නම් ටෙලිනාට්‍ය හෝ වේවා ඔහු චරිතයක් රඟපෑවා නම් ඒ වැඩසටහන අවසානයේ අනිවාර්යයෙන්ම මතක හිටින චරිතයක් ඔහු රඟපා තිබෙනවා. ඒ වගේ හිත ඇතුළටම ගිය කෙනෙක් මේ තමයි W ජයසිරි මහත්තයා. අද අපේ ආරාධනය පිළිගෙන මාත්‍රා වැඩසටහනට පැමිණ සිටින්නේ. අදත් වෙනද වගේම අද නම් ඇත්තටම උදේෂ් ඉන්දුල ප්‍රමුඛ සාරව සංගීත කණ්ඩායම ඒ වගේමයි අද ගායනෙන් ඉන්නවා උදේෂ් ඉන්දුලත් පවනී පෙරේරාත් ඔබ බොහොම කැමති ගායකෙක් සහ ගායිකාවක්. ඇත්තටම මමත් හරි කැමති ගීත ලයිස්තුවක් අද තිබෙන්නේ. පළමුවැනි ගීතය ඇරඹුමම කඳුලක් වෙලා. දැන් මේ ගීතය බැලුවාම මේ ගීතය විඳින එක්කෙනා අනුව රසය වෙනස් කරලා විඳින්න පුළුවන් කියලා මට හිතෙනවා. ඕන කෙනෙක්ට ඕන විදිහකට හිතන්න පුළුවන් විවෘත ගීතයක් වගේ දැනෙනවා. දැන් මට හරි ආසයි මේ W ජයසිරි කියන විප්ලවීය චින්තකයා මම එහෙම කියන්නේ හේතුත් තියෙනවා. මේ ගීතය දකින්න හැටි මුලින්ම දැනගෙනම අපේ වැඩසටහන ආරම්භ කරන්න. ඔව් මට ගීතය ගැන මම මුලින් කියන්න මට ඊට පස්සේ පොඩ්ඩක් මෙයා ගැන කියන්න තියෙන රචකයා ගැන ඔව් දිලීප බෙසේක දිලීප ගැන ඇත්තටම මේ ගීය අහන මුල් දවසේම මට ඇති වුණු හැඟීමක් තමයි ගීතේ සම්පූර්ණ අර්ථය ආදරය ප්‍රේමය පදනම් වෙච්ච එකක් වුණාට ඇරඹුමම කඳුලක් වෙලා කිව්වම මට ලංකාව මතක් වුණේ. ලංකාව ඕන දෙයක් පටන් ගන්න අයියෝ මේ කරන්න බෑනේ. ෂී කවුද කියන්නේ මේ කරන්න බෑ. බෑ මේ කරන්න බෑ. අඬලා තමයි පටන් ගන්න. ඊට මට පොඩ්ඩක් මං දිලීප ගැන කියන්නද දැන්? දිලීප ගැන කියන්නේ ඉස්සෙල්ලා මට කියන්න ඕන කරුණාරත්න අබේසේකර ගැන. දිලීපගේ පියා ගැන. දිලීපගේ පියා ගැන මං ගුවන්විදුලි වැඩ කරන කාලේ මා සමග බොහොම කිට්ටුවෙන් වැඩ කරා. කරුණාත් අබේසේකර හම්බෙච්ච මුල්ම දවසේ මං කිව්වේ ඔයාට මේ සංස්ථාවේ අය විවිධ නම් වලින් ආමන්ත්‍රණය කරනවා. සර් කියනවා, කරු මහත්තයා කියනවා, කරු අයියා කියනවා. හැබැයි මම නයි මොනවත් කියන්නේ නැහැ. මං කැමතියි ඔයාට කරු කියලා කියන්න. එහෙම කිව්වොත් විතරයි මට ඔබේ රසිකයෙක් වෙන්න පුළුවන්, සහෘදයෙක් වෙන්න පුළුවන් බැඳීම ඇති වෙන්නේ. ඉවම කරුකව උඹට ඕන මගුලක් කියපන් කියලා සිගරට් පැකට් එක දික් කරා මට. ඉතින් ඊට පස්සේ කරු මෙලව අත්තර යන තුරු අපි දෙන්න එකිනෙකාට ආමන්ත්‍රණය කරේ. කරු මට මචං කිව්වා මම මොනවත් කිව්වේ නැහැ. ඉතින් ওই කාලේ එක සිද්ධ වෙච්ච යම්කිසි රසවත් සිද්ධියක් මට මතකයි. කරු තමයි නිතර ජෝතිපාලට සිංදු ලියලා දෙන්නේ. ඉතින් එක කාලයක් තිබුණා කරු ජෝතිපාලත් එක තරහ වෙලා දැන් ජෝතිපාල සිංදුවක් ඕන. දැන් ජෝතිපාල සරලගී වැඩසරාන්ට සිංදුවක් ලියා ගන්න කෙනෙක් හොයනකොට ඕන බණ්ඩාරගේ විජේතුංග හම්බෙනවා. බණ්ඩාරට මෙයා ටියුන් එක හම් කරනවා. ඉතින් සිංදු ගීතයක්නේ. ඒක හම් කරාට පස්සේ බණ්ඩාර ඒ ගීතේ ලියනවා. ඒ ගීතේ ඉතාම ජනප්‍රිය වෙනවා. ඒ ගීතේ තමයි මහද නැමැති වනබඹරා. ලංවී කනට ඔබු ලෝභී ආදරේ කියයි මිසේ කියන ගීතය. මේ ගීත ජනප්‍රිය වෙනකොට කරුව කියනවා දහද බණ්ඩාරට හොඳ ගීතයක් ලියලා තිනවා. හැබැයි මිනිස්සු හිතන්නේ මමයි ලිව්වේ කියලා. ඔව් මොකද බහුතරයක් ගීත කරුණාරත්න අබේසේකරට කිව්සා. ඉතින් මේක බණ්ඩාර ලිව්වට ඒක හිතන්නේ අරයා කියලා. ඊළඟට දැන් ওই දිලීප ඉපදුණු වෙලාවේ කරුණාරත්න අබේසේකර සිළුමිණ පත්‍රයට ලියනවා කවි පෙළක්. ඒ කවි පෙළේ එක කවියක තිනවා මේ පොඩි දරුවා මෙහෙම අත මිටි මොළවන් ඉන්නේ මම නොලියු ගීතය මගේ පුතා මිට මොළවන් ඉන්නවා කියලා. අන්නේ මිට මොළවන් හිටපු ගීතය තමයි මේ ලියලා තියෙන්නේ. මොකද මෙච්චරයි දැනට දිලීප ලියලා තියෙන එකම ගීතය. මම හිතන්නේ ගීතයට හොඳ ප්‍රවේශයක් ලැබුණා. ගීතේ මුල් ගීතේ කසුන් කල්හර ගායනා කළේ දිලීප අබේසේකරගේ ගීපද රචනාව නාලකංජන කුමාර නාලකංජන කුමාරගේ සංගීතය. ගීතය ගායනට අපි ආරාධනා කරන්නේ අපේ ගායන ශිල්පියා උදේෂ් ඉන්දුලට.
කඳුලක් වෙලා මා බලයිද එදියා අතුරත් දුර වැඩි නිසා අවසානට පෙර හැගියා අපි ජනාධිපති සම්මානලාභී කලාකරුවෙක් සමග සිටින්නේ. මම W ජයසිරි මහත්තයාගේ රංගන ජීවිතය ගැන බොහෝ දෙනෙක් දැනගත්තත් ඒකට කලින් ජීවිතය ගැන එතරම් ප්‍රචලිත නැහැ කියලා මට හිතෙනවා. අර ආරම්භමම කඳුලක් වෙලා ගීතයත් එක්ක මට හිතුණා මේ ඒක ඉවර වෙනකොටම ඔබේ ආරම්භය ගැන අහන්න අර ගාල්ල හිරුමුල ඉඳලා කොළඹ විශ්වවිද්‍යාලයට ආපු ඒ ගමන කෙටියෙන් සැකවින් කියන්න පුළුවන්. කොහොමද කියන්නේ කියලා තමයි මට ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් එහෙ හිටියා, ගෙදර හිටියා. ඒක විද්‍යා ලෝකෙදී තමයි, විද්‍යා ලෝක මහාවිද්‍යාලයෙන් තමයි මං විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගේ සමත් වුණේ. ඊට පස්සේ එනවා ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ මණ්ඩපයට. එතකොට කොළඹ විශ්වවිද්‍යාලය කියලා එකක් නැහැ. විශ්වවිද්‍යාල තුනයි ලංකාවෙම තිබුණේ. විද්‍යෝදය, විද්‍යාලංකාර, ලංකා විශ්වවිද්‍යාලය. කොළඹ කියන්නේ ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ මණ්ඩපය. ඒ විශ්වවිද්‍යාලයේ හැදුණු විදිහ තියෙනවා පොඩි රස කතාවක්. කෙනෙක් ඒ කාලේ හිටි අග්‍රාණුකාරවරයා ලංකාවේ විලියම් ගෝපල්ලව. විලියම් ගෝපල්ලව මහත්තයාගේ පුතා මොන්ටි ගෝපල්ලවට විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න ලකුණු මදි වුණා. ඊට පස්සේ මොකද වුණේ? එයා ගත්ත ලකුණු ප්‍රමාණයට සමානව ලකුණු ගත්ත සියලුම දෙනා කොළඹ මණ්ඩපයක් හදලා ඇතුල් කරා. ඒ විදිහට තමයි කොළඹ මණ්ඩපයක් ඇති වුණේ. කොමෙන් හරි කොළඹට විශ්වවිද්‍යාලයක් ආවා. ඔව්, කොළඹට විශ්වවිද්‍යාලයක් ආවා. විශ්වවිද්‍යාලයක් තිබුණා කොළඹ, ආර්ට්ස් ෆැකල්ටි එකක් ආවා. දැන් විශ්වවිද්‍යාලයේදී ඔබ ආර්ථික විද්‍යාවයි ඉන්දියානු ඉතිහාසයයි සිංහලයි. සිංහලයි. ඔව්.
කලාවට සම්බන්ධ දෙයක් කරේ නැහැ. නැ ඒ කාලේ අපිට තිබිච්ච විෂයමාලාව හැටියට ඕව තමයි තිබුණේ. කලාවට සම්බන්ධ කිසිම දෙයක් තිබුණේ නැහැ. හැබැයි ඔබ විශ්වවිද්‍යාලයේ ඉඳගෙන කරේ නාට්‍ය නේද? ඔව් විශ්වවිද්‍යාලයේදී අපේ තිබුණා නාට්‍ය සංගමයක්. මම ඒකේ සංස්කාරක හැටියට තේරිපත් වුණා ඡන්දකින්. ඊට පස්සේ අපි කොහොමත් අවුරුද්දකට නාට්‍ය උඩලවල් දෙක තුනක් කරනවා. සරච්චන්ද්‍ර මහත්තයාගේ එකක් තියෙනවාමයි. ඒක ඉතින් අනිවාර්යයි සරච්චන්ද්‍ර මහත්තයා විශ්වවිද්‍යාලෙම කෙනෙක් ඉඳලා. ඊට අමතරව ගුණසේන ගලප්පත්ති, සුගත පාලද සිල්වා, හෙන්රි ජයසේන ඒ අයගේ නාට්‍ය උත්සව පවත්වනවා. ඒ උත්සව පවත්වන අවස්ථාවක සුගත පාලද සිල්වා මගේ ඉතාමත් හිතවත් යාළුවෙක් වෙනවා. ඒකට තව හේතුවක් වුණා බන්දුල විතානගේ මට වඩා අවුරුද්දකට අවුරුද්දයකට සීනිය බන්දුලත් එක්ක මගේ තිබිට සම්බන්ධය උඩ බන්දුලගේ මාර්ගෙන් තමයි මට සුගත පාලද සිල්ලා මුණ ගැහෙන්නේ. මම හිතන්නේ එතන ඉඳලා කතාව අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ. මීළඟ ගීතයත් හරිම අපූරු ලස්සන ගීතයක්. මා බෞද්ධලිකව මා කැමති ගීතයක්. සොඳුරිය කාලය කතරම් නපුරුද. එතකොට සමහර වෙලාවට අනාගතයේදී හිතන්න පුළුවන් බෙදාගත්ත මේ දුක උනත් සුන්දරයි කියලා. මේ අපූර්ව අත්දැකීමට ඔබ ප්‍රේම කරන්න ගත්තේ කවදද? මේක ඇත්තටම මම තෝරගන්න හේතුව තමයි ලංකාවේ සරල ගීතේ ඉතාමත්ම සුපුෂ්පිත අවස්ථාවක් මේක. එකක් අමරසිරි පීරිස්ගේ මම දැන් ලංකාවේ දැනට ඉන්න නියම ස්වරස්ථානයේ පිටල ගීත කියන ගායකයා. ඊළඟට කේමදාස මාස්ටර්ගේ සංගීතය. මේ සංගීතයේ තියෙන සියුමැලිකම සහ ගාම්භීරත්වය එක තුල කැටි වෙලා තියෙනවා. ඉතින් මේ ගීතය අහනකොට මට කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ගීතයක්. මොකද ගීතය කියන්නේ බොහොම පුද්ගලික අත්දැකීමක් නේ. මේ පුද්ගලික අත්දැකීම මගේ කිසි පුද්ගලික අත්දැකීමක් නැහැ මේ ගීයට සම්බන්ධ අත්දැකීම මේ ගීයේ විස්තර වෙන දෙයට. නමුත් මේ ගීයට මම බොහොම ආසයි. දැන් පුද්ගලිකව අත්දැකීමක් නැතිව රැකගත් තාලය උදුරාගෙන ගිය කාලය කතරම් නපුරුද කියලා අහනකොට එහෙම දෙයක් තමුන්ට වෙලා නැති වුණත් ඒකට බැඳෙන්නේ ඇයි කියලාද ඔබට හිතෙන්නේ? ඔය ඉතින් අපේ ජීවිතේ කොයිතරම් එහෙම දේවල් වෙලා ඇද්ද නේද? ඒ කියන්නේ ආදරය කියන එක ඉතින් මම හිතන්නේ මගේ ජීවිතේට අවුරුදු 12 13 ඉඳලාම තිබුණා. ඉතින් ඒ වගේ කාලෙක ඔහොම දේවල් වෙලා ඇති අනන්ත. එහෙම තමයි මතුවලා එන්නේ ගීතය අහනකොට. ඔව් ඒව තමයි මතුවලා එන්නේ. හැබැයි ඔබ දඟ ළමෙක් නේද? සාන්ත තෝමස් විද්‍යාලයේ එහෙම ඉන්න කාලේ. ඔව් ගොඩාක් දඟ. අන්තිමට මම ඉස්කෝලෙන් අස්කරා. ඒ තත්ති උඩ තමයි මම විද්‍යාල ලෝකෙට එන්නේ. ඇයි අස්කරේ කියලා ළඟ අහන්න එපා. මොකද ඒක කියන්න බැරි කතාවක්. අපි මේ ගීතය රස විඳිමු. අමරසිරි පීරිස් ගීතේ මුල් ගීතය ගායනා කළේ සමන්ත හේරත්ගේ ගී පද රචනාව. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය මේ ගීතයත් ගායනට අපේ ගායන ශිල්පියා උදේෂ් ඉන්දුලට අපි ආරාධනා කරමු. Good.
හදරදියෝ බේරුව සිහිනකවත් නැත ඒරුව කොතරම් මිහිරිද සුඳුරිය සුඳුරිය කාලය කතරම් නපුරුද දෙවි හිමියෙන් කඳුලැල් පුරවාගෙන රැකගත් නාදය උදුරාගෙන ගිය කාලය කොතරම් නපුරුද සුදුරිය මෙතෙක් අප රසවිඳි ගීත දෙකටම වඩා වෙනස් ගීතයක් තමයි මීළඟට රසවිඳින්න බලාපොරොත්තු වෙන්නේ. මේක වෙනමම කතාවක්. හැබැයි මට ඊට ඉස්සෙල්ලා හිතුණා දැන් අපි ඔබේ කතාව නවත්තපු තැන කොළඹ මණ්ඩපේ කොළඹ විශ්වවිද්‍යාලය කියලා මම කියන්නේ. සුගතපාල සිල්වා මහත්තයා හම් වෙනවා. දැන් සුගතපාල සිල්වා කියලා කිව්වහම අපි දන්නවා වේදිකාවෙත් ඒ වගේම ගුවන්විදුලි මාධ්‍ය ක්ෂේත්‍රයේත් දැවැන්ත නාට්‍යකරුවෙක්. සුගතපාල සිල්ලා මහත්තයාගේ හමුව කොහොමද ඔබව ඉස්සරහට ගෙනිච්චේ? ඇත්තටම සුගතපාල සිල්ලා මුණ ගැහිමෙන් පස්සේ කලාව පිළිබඳ මගේ තිබිච්ච උනන්දුව සහ ආසාව තවත් වැඩි වුණා. ඒක තවත් වුණා තවත් වැඩි වුණා සුගතපාල සිල්ලා ඒ කාලේ අපි මුණ ගැහෙන කාලෙම එයා නිෂ්පාදනය කරමින් හිටිය හරිම බඩු හොයක් දෙවැනි නිෂ්පාදනය. එහි සුළු චරිතකට මාව තෝරගත්තා. ඒකෙන් මට අවස්ථාව ලැබුණා ටෝනි රණසිංහ වික්‍රම බෝගොඩ ප්‍රේමා ගණේගොඩ නාමල් වීරමුණි මාලිනී වීරමුණි ඒ වගේ වේදිකාවේ දැවැන්තයන් සමග එකට වැඩ කරන්න. ඉතින් එහෙම වැඩ කරන්න ලැබුණම ජීවිතේ කලාව කෙරෙහි ඇදී යාම පුදුමයක් නෙවෙයිනේ. ඒක ඉතින් නිරායාසයෙන්ම සිද්ධ වෙන දෙයක්. හොඳයි, දැන් අපි ගීතයට යමු. රෝකාන්ත ගුණතිලක විසින් ගීපද රචනය සංගීතය සහ ගායනය එකට එකතු වෙච්ච රෝකාන්තගේ වික්‍රමයක් තමයි මීළඟට ඔබ තෝරගෙන තියෙන්නේ. මේක තෝරගන්න හේතුව තමයි ඉස්සලම් මම මේ ගීතය ඇහුවේ බස් එකේ එන වෙලාවක බස්වල සින්දු කියන අය ඉන්නේ. අන්න එහෙම එහෙම බස්වල ගීත ගයන ගායකයෙක් මේ සින්දුවක් කිව්ව මම කවදාවත් අහලා නැති. මට හිතුණා මේක නම් අමුතුම සින්දුවක්. මේ ගැන අහන්න ඕන ගුවන්විදුලියට ගිහිල්ලා. මම ගුවන්විදුලියේ කාලේ යම් යම් වැඩසටහන් කරනවා. මං ගිහිල්ලා රෙකෝඩ් ලයිබ්‍රරියකට ගිහිල්ලා මං ඇහුවා මෙන්න මෙහෙම සින්දුවක් තියෙනවා. දවසක් දා
මේ වගේ හැන්දාවක පොතක් කියන්නට හිතුණා මොකද්ද මේ කවුද මේ කියන්නේ එතකොට රෙකෝඩ් ලැබ්‍රේකෙ හිටි කවුරු හරි මට මේ ගීතය දාලා පෙන්නුවා ඒ වෙලාවේ මට මේ ගීතය ඒ වෙලාවේ අර වීදියේ ගායකයෙක් කියපු වෙලාවේ හිතට වැදිච්ච එක තවත් තීව්‍ර වෙලා මගේ හිතට වැදුණා මොකද මේක බොහොම සරල එකක් සමහර වෙලාවට නිකන් ගත්තනම් මේ ලිරික්ස් ටික වාක්‍ය රචනාවක් වගේ නමුත් ඒක හරිම හරිම ලස්සනයි හරිම බොළඳයි ඒකම හරිම රසවත් මයිතර උදේෂින්දුළු මේ ගීතය ගායන කොටත් ඔබට හිතේවි ඒ වගේම මේක රසවත් කියලා රූකාන්ත ගුණතිලකගේ සංගීතය ගීපද රචනාව සහ මුල් ගායනය අද ගායන්නේ උදේෂින්දුළු දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට සිතුණා හිතුවෙත් නෑ ඒ ජාමෙට ඔබව මතක් වෙයි කියලා मगे गते हैंगुमन पेला ए मगे सिते सकमन कला मादिहा बाला सुसुमन सला आदरे किया नो किया गया किया पोते लिय वीती बुना रेनु रेनु मल मिटे रेनु පෙම් කරන්න මට බැලු රන් සමනල තතු මට ලැබෙන්නේ නෑලු රොන් පිරිසලෙන්න මල් රේනු ගත දෝ මාතුතුවේ සිතුවම් දෝ මාතුතුවේ හැබැහින් දෝ බදුතුවේ ඇමගේ ගතේ හැඟුමන් පෙලා ඇමගේ කිතේ සක්මන් කළා माधिका बाला सुसुमन सला आदरे किया नो किया गया किया पोते लिए दीबुना रेनु रेनु मल मिटे रेनु एत पिंक रन मत बैलू රන් සමනල තතු මට ලැබෙන්නේ නෑලු රොන් පිරිසලෙන්න මල් රේනු ඈත පෙම් කරන්න මට බැලු රොන් පිරිසලෙන්න මල් බිඳුනු බැඳුනු සිතක රස මතක අවසන මාත්‍රා වැඩසටහන. අද 75 වෙනි වැඩසටහන අපේ ආරාධිතයා සම්මානනීය රංගන ශිල්පියෙක් ජනාධිපති සම්මානලාභී ගීපද රචකයෙක් 75ත් එක්ක පොඩි සම්බන්ධයක්ත් තියෙනවා කියලා කිව්වා නේද? ඔව් මගේ වයස දැන් 74යි. දැන් 75ට වෙන්න යන්නේ. 75 ලැබනවා එන
මේ පළවෙනිද. එතකොට වැඩසටහනයි වැඩසටහන් සංඛ්‍යාවයි ඔබේ වසර සංඛ්‍යාවයි සමානකමක් තියෙනවා. ඒක කිරුණ මට තව එකක් මතක් වුණා. මේ ස්වර්ණ වාහිනියේ තවම තියෙන්නේ අර මුලින් පටන් ගද්දී පටන් ගත්ත සිග්නේචර් song එකද? ඒ මොකද ඒක අහන්න ලැබෙන්නේ නැහැ. ඒක තමයි තවමත් තියෙන්නේ. ඒක ලිව්වේ මම. එතකොට ස්වර්ණ වාහිනියටත් ඔබේ සම්බන්ධයක් තියෙනවා. ඔව් මොකද එඩ්ලි ප්‍රේමරත්න තමයි මට ආරාධනා කරලා මම මේක ලියලා රෝහණ බීරසිංහ සංගීත සැපයුවේ. එච්.ඩි. ප්‍රේමරත්න මහත්තයා ගැන කතා කරනකොට විශේෂයෙන්ම මේ ඔබගේ සිනමා ජීවිතේ කඩයිමක් වගේ මට හිතෙන්නේ විසිදැල වගේ චිත්‍රපටයක විසිදැල සහ සෙයිලම දෙකම මේ දෙකේම ඔබේ රංගනය දැන් මට හිතෙන එකක් තමයි ඔබ හාමුදුරු කෙනෙකුට රඟපෑව වුණත් අපිට දැනන්නේ හරි සැරපරුෂ කෙනෙක් වගේ ඇයි ඒ මන් දන්නේ ඉතින් මට තියෙන ප්‍රශ්නේ තමයි ඉතින් ලැබෙන චරිතයක් කරන්න එපා ඒ ලංකාවේනේ ඒ ඩබ්ලිව් ජයසිරි කියන කලාකරුවාගේ හැටිමද ඒ සැරකම නෑ නෑ අනේ නෑ මම සැර නෑ මාත් සාමාන්‍ය ඔයා වගේම තමයි ඔයා සැර වෙන වෙලාවල් තියෙන්නේ චන්දන තිරිකරත්න තරහා යනවා අපි දැකලා නෑ හැබැයි ඉතින් මට තරහා යනවා ගොඩක් කට්ටිය දැකලා තියෙනවා මොකද රූපවාහිනී චිත්‍රපටි වල රඟපාන ඉන්න හම්බෙන්නේ මේ වගේ චරිත නිසා ඔව් හොඳයි මේ ළඟ ගීතය අපි පවනි පෙරේරාට ආරාධනා කරන්නේ ගීතය ගන්න මේකත් හරි අපූර්ව ගීතයක් ඔබ තෝරගෙන තිබෙන්නේ කටුකම්පි පවුරු පදනම් නොපෙනී සදහට මුළු ලෝකෙම එකයායක් වෙනවා පුරහඳ පායපු වෙලාවට. ඔව්. නිල් අහසට එනම් පුරහඳ කැඳවන්න කියලා තමයි ගීතෙන් කියවෙන්නේ. ඔව් මේ ගීතයේ ඇත්තටම කියන්නේ ස්වභාව ධර්මයේ සිද්ධ වෙන ඉතාමත් අපූර්ව දෙයක්. පුර පසළොස්සක දවසට හරියට හඳ පුර පසළොස්සක හඳ හරියට ආකාශෙ මැද්දේ පායනකොට සේපාලික මල් පිපිදෙනවා. ඒ වෙලාවට හඳෙන් වැටෙන පිණි බිඳුවක් මේ සේපාලිකා මලේ පෙත්තක පෙත්තක් උඩ වැටෙනවා. ඕක තමයි රත්නශ්‍රී විජේසිංහ ඉතාමත් ශෘංගාරාත්මක විදියට ලිව්වේ. ඉතින් ඕක ගැන ඒ කාලේ සමහර අය කිව්වා මුල්ම තොල්පෙති විතරක් මුල් එකේ තෙමලා ඊළඟට තෙමන්නේ කොහෙද කියලා ඇහුවා. මොකද මේ ගීතේ තියෙන ඒ ස්වාභාවික රසය විඳගන්න බැරුව මේකේ කියන්නේ එකක් තියෙනවා රත්නශ්‍රී මේක ලියලා තියන්නේ සාමාන්‍ය අපේ ලංකාවේ ගීතවල මේ ඉරොටිසම් කියන එක ශෘංගාරය ගැබ්බෙන්නේ නැහනේ ඔක්කොම නිකන් පාන්සල් යන ගීත තියෙනේ වැඩි අර මෙතන ශෘංගාරය සහ ව්‍යංගාර්ථය කියන දෙකම තියෙනවා නේද දෙකම ඔව් තොල්පෙති කියලා කිව්වේ මල්පෙති සීපාලිකා මල් වල පෙති පෙති හැබැයි තේ ඒක ටිකක් ටිකක් ඉරොටික් කරලා අර මේ ශෘංගාරාත්මක කරලා රත්නශ්‍රී ඒ ගීයට තව අර්ථයක් දුන්නා. ඒකම කියනවා මේ හඳ පෑවුවම ලෝකයේ සීමා මායින් ඔක්කොම ඉවරයි කියලා. ලෝකයේ සීමා මායින් ඉවරයි වැට කඩුළු ගහන්න ඕන නැහැ. හඳ එළිය කොතෙන්ටත් එක වගේ වැටෙනවා. ඉතින් ඉතාමත් රසවත් ස්වභාව ධර්මය ගැන ලියපු ඉතාමත් රසවත් ගීතය. ඒ නිසා ඔහු කියන්නේ අහසට පුරහඳ එක්ක එන්න කියලා. ඔව් ඒද පුරහඳ අහසට එක්කවම තමයි මේ ඔක්කොම කටයුතු ටික සිද්ධ වෙන්නේ. මේ ගීතය ඇතුලේ තියෙනවා කටුකම්බි පවුරු පදනම් නොපෙනී යනවා කියලා හඳ පෑවුවා. ඔව්. ඒ කියන්නේ මේ ගීතේ කතාව ඇතුලෙත් මොනවා හරි කටුකම්බි පවුරු පදනම් තිබිලා තියෙනවා නේද? පොදුවේ වැට කඩුළු සියල්ලම නැති වෙලා යනවා හඳ පෑවුවම. වැට කඩුළු ගැහුවට වැඩක් නැහැ මොකද හඳ එළිය නවත්තන්න බෑනේ වැට කඩුළු වලින්. හඳ එළිය කාටත් එක සමානව ලැබෙනවා. නතර කළ නොහැකි හඳ එළිය ගැන අපි මේ ගීතය වෙදෙමු. පවනි පෙරේරාට ආරාධනේ. මුල් ගීතය ගායනා කළේ සශිකා නිසංසලා, රත්නශ්‍රී විජේසිංහයන්ගේ ගී පද, ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතය. ஒரு அது
අද අපි W ජයසිරි අපේ කලාකරුවා සමග මාත්‍රා ගී රස වෙදින්නේ. දැන් මීළඟට ඔබ තෝරගෙන තිබෙන ගීතය එම්බෙන්ස් ප්‍රනාන්දු නම් වූ අසහායන ගායන ශිල්පියාගේ බයිලා චක්‍රවර්ති කියලා ඉස්සර කිව්වේ. දැන් මේ එම්.එස්. ප්‍රනාන්දු මහත්තයයි අපි මුලින් කතා කරපු රෝකාන්ත ගුණතිලකගේ සමානකමක් මට පේනවා. ගීත ලියනවා, සංගීතවත් කරනවා, ගායනා කරනවා. ඊට එහා ගිය දෙයක් මං හිතන්නේ ඔබ මේ ගීතය ගැන දන්නවා. ඔව් මේක විශේෂයෙන්ම මට මතකයි හුඟා කාලාන්තරයකට පෙර ඩීබි වර්ණසිරි සහ මහින්දල්ගම පත්‍රයක් ගැහුවා විකසිත පරසතු කියලා. ඔව් පත්‍රයට මම නිතර ලියනවා මේ කලාව පිළිබඳව. ඒකේ මම ලිපියක් ලිව්වා විචාරකෙනි මේ ටිකක් අහන්න කියලා. ඒක මං කිව්වේ මේ ජෝතිපාල මිල්ටන් පෙරේරා එම්.එස්. ප්‍රනාන්දු වගේ ගායකයෝ ගැන කතා කරන්න. ඕගොල්ලෝ ඇයි මමර දේවයි නන්දාමාලිනී වික්‍රත්නායකයි සනත් තන්ත්‍රී ගැන විතරක් කතා කරන්නේ. එම්.එස්. ගැන ජෝතිපාල ගැන මිල්ටන් පෙර ගැනයි කතා කරන්නේ නැත්තේ කියලා. ඒ ආටිකල් එක මේ කතෘතුමා ප්‍රකාශයට පත් කරේ ගුණා සහ තනකොළ කියලා වෙනම කැලලකුත් ලියලා. ඒ කියන්නේ මම ගුණා මම කන්නේ තනකොළ. ඒ කියන්නේ අහන්නේ එම්.එස්.ලා ජෝතිපාලල කියලා. දැන් එදා එහෙම ප්‍රශ්නේ ගෙනාපු අය අද ජෝතිපාලත් නැති වෙලා මිල්ටන් පෙරත් නැති වෙලා එම්.එස්.ත් නැති වෙලා දැන් ඒගොල්ලෝ ගැන මහ විශාලයට කතා කරනවා. ඒ කියන්නේ මේ විචාරයේ තිබිච්ච කුහකකමක් තමයි මම එතන දැක්කේ. ඒ කියන්නේ තනකොළ දැන් බොහොම ඉහළින් තියලා දැන් තනකොළ දැන් ඒගොල්ලෝ කනවා තනකොළ. හැබැයි එම්.එස්.ලා ජෝතිපාලලා මිල්ටන් පෙරලා ගැන වර්ණනා කරපු මම නම් තනකොළ කන්නේ නැහැ. මොකද අද ඒ ගායකයෝ ගැන විශේෂයෙන් එම්.එස්. එම්.එස් කියන්නේ මම කියන්නේ ලංකාවේ හිටි ජන ගායකයා. එම්.එස්.ගේ දැන් බලන්න මේ ගීතේම බෝල බෝල මැටි. ඒක අපි නිකන් අපි බැලුවොත් සාමාන්‍ය ජීවිතයේ මේක අපි කරන්නේ අපේ ගෙදර උළුස්සේ කුඹල් මැස්සේ කුඹල් ගයක් හදලා තිබුණොත් මොන ජරාවක්ද මේ කියලා කඩල විසි කරලා ඒ අර තිබිච්ච සලකුණත් මැකෙන්න රෙදි කෑලි හොදලා දානවා. නමුත් එම්.එස්. මොනතරම් සංවේදී පුද්ගලයෙක්ද ඔහු මේක දිහා බලාගෙන වෙනම ලෝකයක් මවනවා. ඒ කියන්නේ මේක ගන් ඉවරෙන් අරන් එනවා. දැන් කෙලිම බෝල බෝල මැටි කියනකොටම මං හිතන්නේ කොහොම කවුරුවත් පණ්ඩිතමානී ගීත රචකෙක් බෝල බෝල මැටි කියලා ලියයි කියලා. බලන්නේ එම්.එස්. කොච්චර නිර්භයව. ඒ කියන්නේ එයා ජනගී ගායකයෙක්. ජනගී ගැන කියන්නේ එයා ජනගී ආහාර ගැන රිසර්ච් කළේ නැහැ. නමුත් ඔහු ජන ප්‍රායෝගික භාවිතයේ ගීතේ නගනවා. මේ ගීතේ ඇතුලේ ආපහු පෞල් ජීවිතයක් සහ ඒ පෞල් ජීවිතේ නැත්නම් කුටුම්බයක් සංරක්ෂණය කරන්න කෙනෙක් දරන වෙහෙසක් කියවෙනවා නේද? ඔව්. ඒ කියන්නේ ගබඩා කීයද, කාමර කීයද, නෑදයින්ට කිව්වද, ඒක තමයි සිරිත. දැන් ඒ කෙල්ලා මෙයා අන්තිමට එම්.එස්. ලියනවා පෙම්බර සුවඳ හමන්නේ සංගීතය කියැසෙන්නේ. බලන්න කොච්චර ලස්සනට මේ කුඹලගේ කුඹල් ගෙදර කුඹල හදපු අර පොඩි උඩුවස්සේ හදපු උළුවස්සේ පොඩි ගෙයක් හදනවා. උළුවස්ස කියලා පාවිච්චි කරපු එක වුණත් බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ වගේ මේ සරලකම ඒ සරලකම ආශ්‍රය තියෙන ගැඹුර. ඒ කියන්නේ මේ පැරණි කලාකරුවන් තුළ කිසියම් විදිහකින් තමුගේ නිර්මාණය ඇතුලේ සමාජ ශෝධන අදහසකුත් තිබිලා තියෙනවා නේද? සමාජයට යහපන විදිහකුත් දැන්. නෑ එහෙම එකක් ඒගොල්ලෝ බලෙන් හිතුව නෙවෙයි. ලියනකොට ඉබේ ආව එකෙන්. අපි දැන් බලාපොරොත්තු වෙනවනේ ගීයේ පණිවිඩයක් දෙන්න කියලා කලාවකින්. මං හිතන්නේ කලාව තියෙන්නේ පණිවිඩ දෙන්න කියලා. පණිවිඩ දෙන්න තමයි විදුලි සංදේශ දෙපාර්තමේන්තුව තියෙන ත්‍රිගයම මේවන්නේ පණිවිඩනේ. නමුත් කලාවෙන් සාහිත්‍යයෙන් ඒ මිනිසාගේ හැඟීම මිනිස් හැඟීමේ තියෙන ඒකේ පතුලෙන් නිරූපණය කරනවා කලාකරුවා. ඒකෙන් යම් යම් පණිවිඩීතින් ඕන කෙනෙක් ගන්න එකයි ඇත්තේ. මේ ගීතයට අපූරු සාධාරණයක් කරන්න අපිට පුළුවන් එම්.එස්. ප්‍රනාන්දු ඒ අසහාය සංගීතඥයා ගායන ශිල්පියා සහ අපේ ජයසිරි මහත්තයා කිව්වා විදියට ජනගී රචකයාට. මොකද එම්.එස්. ප්‍රනාන්දු මහත්තයාගේ මුණුපුරාටම අපි ආරාධනා කරනවා අද මාත්‍රා සංගීත මණ්ඩපයේ ගීතය ගායනට මේ සරු සංගීත කණ්ඩායමේ ශානක ප්‍රනාන්දු.
බෝල මැටි එක එක ගිනෙනවා තුවන් යහනයක් වාගේ පියබන් උළුවස්සේ පොඩි ගයක් සදනවා උළුවස්සේ පොඩි ගයක් සදනවා කාකෙන්දන් එන්නද කුඹලෝ කාකෙන්දන් එන්නද කුඹලෝ බට යනවද කොහෙන් ගෙනෙනවද නිවස තනන්නට මැටි අනලා පස්සෙන් එන්නද දුවගෙන එන්නද ඔබගේ තොරතුරු ගැන සොයලා ගං ඉවුරෙන්ද ගෙනෙන්නේ කවුරුද උදව් කරන්නේ ගංගියුරෙන්ද ගෙනෙන්නේ කවුරුද උදව් කරන්නේ බෝල බෝල මැටි එක එක ගෙනෙනවා ගුවන් යානයක් වාගේ පියබන් උළුවස්සේ පොඩි ගයක් සදනවා උළුවස්සේ පොඩි ගයක් සදනවා කාකෙන්දන් එන්නද කුඹලෝ කාකෙන්දන් එන්නද කුඹලෝ කාඹර කීයද ගබඩා කීයද සලසුම හැදුවෙත් ඔබම තමා නෑදෑයන් හට එන්නට කීවද නැකතක් බැලුවාට සිරිත එයයි පෙම්බර සුවඳ හමන්නේ සංගීතය කියැසෙන්නේ පෙම්බර සුවඳ හමන්නේ සංගීතය කියැසෙන්නේ බෝල බෝල මැටි එක එක ගිනෙනවා ගුවන් යානයක් වාගේ පියබන් උළුවස්සේ පොඩි ගයක් සදනවා උළුවස්සේ පොඩි ගයක් සදනවා කාකෙන්දන් එන්නද කුඹලෝ කාකෙන්දන් එන්නද කුඹලෝ අද මාත්‍රා රස මතක අග්‍රගණ්‍ය රංගන ශිල්පියෙක් ගීපද රචකයෙක් සහ පිටපත් රචකයෙක් ලෙස රට හඳුනාගත් අපේ කලාකරු W ජයසිරි මහතා සමග දැන් මීළඟට ඔබ තෝරගෙන තිබෙන්නේ HR ජෝතිපාලයන් ගායනා කළ ගීතයක් දැන් අර MS ප්‍රනාන්දු මහත්තයාගේ ගීතයට කලින් කියපු කතාව මම තාමත් තින්නේ දැන් ඔබ එදා අර පරණ පත්‍රයට ලිව්ව පරණ පත්‍රය කියන්නේ ඒ කාලේ පත්‍රයට ලිව්ව මේ අයගේ ගීත අගය කළ යුතුයි කියලා. ඒතර ඒ කොටට ජෝතිපාලත් ඇටෙන්නේ. එතකොට දැන් මට පේන්නේ කිසියම් ආකාරයක අනාගතය දකින්න පුළුවන් ලේඛකෙක් විදිහට. දැන් අනාගතය වෙන්න තියෙන දේනේ ඔබ එදා ලියලා තියෙන්නේ. ඔව් දැන් ඇත්තටම මේ ජෝතිපාලගේ ගීතයක් MS ගේ ගීතයක් තෝරගන්නේ නැති සංගීතයක් නැහැ වගේ මට හිතෙන්නේ. ඒකම තියෙනවා මගේ හිතේ මගේ මතකයේ තියෙනවා ඉතාමත් රසවත් සිද්ධියක් මං ගුවන්විදුලියේ වැඩ කරන කාලේ 17 හේමදාස මාස්ටර්මට කොල්ලකද්දීල කිව්වා ඉක්මනට ගෙදර එන්න කියලා මං ගෝ මාස්ටර් මම වැඩනේ හරි හාෆ් ඩේ එකක් දාලා එන්න හාෆ් ඩේ එකක් ඉතින් මං හාෆ් ඩේ එකක් දාලා ගියා යනකොට කකුළු මේ මේ කෑම් කන අපි කන කකුළු මාස්ටර්ගේ ගේ පුරාම යනවා බලනකොට මාස්ටර් දහද ජෝතිපාලට කියලා ජෝතිපාල මං කකුලෝ කන්න ආසයි කියලා ජෝතිපාල එදා ලිග්ගල් තුනකුයි ලොකු තබහැලියකුයි කකුලෝ ගෝනි භාගෙකුයි උයන්න මිනිකුයි එක මාස්ටර්ලා ගෙදර ඇවිල්ලා
දැන් අර ගෝණී කට ලියලා දැන් කකුල වෙනවා මුළු ගේ පුරාම ජෝතිපාල කකුල ඇහිලෙනවා කොමාරි ඊට පස්සේ තඹ හැලිය පිරෙන වතුර පුරවලා කකුල හැදුවා දැන් මේ කකුල කකුල ගෝණී භාගයක් කන්න මිනිස්සු එපාය පස්සේ මාස්ටර් කෝල් කර අජන්ත රණසිංහට අමරබන්දු රූපසිංහට කළ දැන් මාත් ඇවිල්ලා ඉන්නවා පස්සේ අපි කකුල කකා මාස්ටර් විස්කි බෝතලක්ම කැඩුවා එදා ජෝතිපාල සින්දු දෙක තුනක් කිව්ව ඒ වෙලාවේ පිටක් ඒක මගේ ජීවිතේ මගේ මතකයේ හැමදාම තියෙන එකක් මොකද මම හිතන්නේ ලංකාවේ දැනට ජීවත් වෙන අයගෙන් ජෝතිපාල ඒ වගේ ගීතයක් ගායනා කරනවා අහපු අය බොහොම ස්වල්පයි ඇත්තේ ඉතාම අඩුයි ඔව් මොකද මේ එදා ඒ ඒ කකුළු කකුළු සාදෙට සහභාගී වෙච්ච අය ඔක්කොම මැරිලා මං විතරයි ඉතුරුලා ඉන්නේ දැන්වත් නැහැ අමරබන්දුත් නැහැ මාස්ටර්ුත් නැහැ ජෝතිපාලත් නැහැ. තමයි මේ උයන්න ආපු කකුල උයන්න ආපු මොනසේ ඉන්නවද දන්නේ නැහැ. ඉතින් ඒ ඒ රසවත් සිද්ධියත් එක්ක මට හිතුණාද ජෝතිපාලගේ ගීතයක් තෝරගන්න ඕන කියලා. ඒකෙදි එක ගීතයක් කියලා හොයාගන්න නැහැ. ජෝතිපාලගේ හැම ගීයක්ම ලස්සනයි අහන් ඉන්න පුළුවන් ඒ තරම් ප්‍රහර්ෂයක් ඇති කරන ගීත. හැබැයි මේකේ මේ ගීතේ තියෙන විශේෂත්වය තමයි मेके क्या विप्रयोग तमंगी पेमती वेंग हरी तरा वेला मे शोक रसयाक बट पिवर्तने के लिए तम ज्योतिपाल मेक किया अभी तो मेके निका मे वेलपी वेयनी शोक रसयादी माचार गमला पुतकुत्ती है रसवाद विवरण यदि शोक रसय रसयाक इत मे शोक रसे हरियटम धन तनाता मे ज्योतिपाल मे गीते अंडाई शुद्ध मन की अभी अद मे गीते वेन सक्रा बलापुर धर्मश्री गमगेश्वरी गी पद रचना मे गीते संगीतवाद कले मोहम्मद साली ज्योतिपाल गायना कल गीते युग गीयक बाबर पात्र पवनी पेरेरा सह उदेशु आराधना करण मे गीते अद मात्रा वेल टेकर Thank you.
මතක කටුව කුලේ සිටින්න දෝතින්නේ මල නෙලනතුරු මණිකේ தருவை பாயினில் அகசே அடன்னேயை சுதுமணிக்கே கியன் பணமாகே ஹெலன்னேய் கந்துலலி ஆதர் நில்மினி தசே அடன்னேயை சுதுமணிக்கே කියන්න වනමාගේ අද මාත්‍රා රංගන ශිල්පී W ජයසිරි මහතා සමග දැන් ඊළඟට තෝරාගත්ත ගීතයත් අපූර්ව ගීතයක් අර දෙන්න දෙබල්ලගේ අඬදබර බත්හලිය විදනකම් විතරයි කියන කතාව සිහිපත් කරන ගීතයක්. හැබැයි ගීතේ ඉස්සෙල් මට හිතුණා තව පොඩි කාරණාවක් ටිකක් අහන්න ඕනි කියලා. දැන් ඔබගේ වේදිකා සම්බන්ධය සුගතපාල සිල්ල මහත්තයාගෙන් පටන් ගත්තාම ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයා වෙනකන් රාජිත දිසානායක ඒ දක්වා රාජිත දක්වා මේ අපි කතාබහට ලක් කරන කිසියම් ආකාරයක සම්භාව්‍ය තලයක නාට්‍යවලට තමයි ඔබේ දායකත්වය තිබෙන්නේ. සිනමාවේ ගත්තත් එච්.ඩී. ප්‍රේමරත්න ධර්මසේන පතිරාජ වගේ අයත් එක්ක සම්බන්ධ වෙන්නේ. දැන් අද සමාජයේ මතයක් තියෙනවා නේද හොඳ නිර්මාණ නැත්තම් ප්‍රේක්ෂකයා කැඳවාගත් නිර්මාණවල හිඟයක් තිබෙනවා කියලා. මේ කතාව ඔබ කොහොමද දකින්නේ? ඔව් ඇත්තටම අද සිද්ධ වෙලා තියෙන්නේ ඔක්කොම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරු වෙලා ඔක්කොම ටෙලි නාට්‍ය නළුවෝ වෙලා ඔක්කොම ටෙලි නාට්‍ය නිළියෝ වෙලා මේකේ තේරුමක් බේරුමක් නැහැ. ඉතින් ඔහේ හදනවා චැනලුත් තියෙනවා. හැට උටහමාරක් ඒ තත්ත්වයට මේකපත් වෙලා. ඉතින් එතෙද්දි නළුවෙක් හැටියට මට මැලේසියාවේ යන්නේ රඟපාන්න මෙහෙදී පහ රඟපාන්නත්. ඉතින් ලැබෙන එකක් රඟපාන්න වෙනවා. හැබැයි මම පුළුවන් තරම් උත්සාහ කරනවා මන් ලබා ගන්න, ඒ කියන්නේ මගේ වටිනාකම ගන්න. මුදලට වඩා ඒ කියන්නේ අය කිරීමකට වඩා වටිනාකම ගන්න ඒක ලැබෙනවා නම් පමණක් රඟපාන්න මම උත්සාහ ගන්නවා. කොහේ හරි තැනක මම කියවුවා දැන් විශේෂයෙන්ම බටහිර චිත්‍රපට ගැන මේක කියලා තිබුණේ බටහිර චිත්‍රපටයක රඟපාන නළුවන් කිසි කෙනෙක්ගේ රඟපෑමේ අඩුවක් පෙනෙන්නේ නැහැ. මොකද ඒ අය හැමෝම ඒ පිළිබඳ අභ්‍යාසය දීලා තිබෙනවා. ඒ කියන්නේ පුහුණුවක් ලැබලා තිබෙනවා. විධිමත් ආකාරයකින් ඒ පුහුණුව ලබන්න ක්‍රමවේදයක් ඒ රටවල තිබෙනවා කියලා. දැන් ඔබ කියන විදිහට අපේ රටේ නළුව වෙන අධ්‍යක්ෂවරු වෙන ඒ කිසිවෙකුට නිසියාකාර පුහුණුවක් හෝ අධ්‍යාපනයක් ලබන්න ක්‍රමයක් නැහැ කියන එක නේද මේක ඇතුළේ තියෙන්නේ? ඔව් මේ මං හිතන මේ රටේ ඉන්න කිසිම නළුවෙක්වත් නිළියෙක්වත් අධ්‍යක්ෂකවරයෙක්වත් කොහේවත් ක්‍රමානුකූල පුහුණුවක් ලැබපු අය නෙවෙයි. මේ රටේම ඉඳන් මොනවා හරි කරපු වැඩවලම ප්‍රතිඵලයක් විදියට අත්දැකීමින්දම ජීවන අරගලයකින්ම ඉගෙන ගත්ත මිසක් යම් කිසි ආකාරයකට ක්‍රමානුකූලව ඉගෙන ගත්ත අය කවුරුවත් නැහැ. හැබැයි එහෙම වෙලත් අපේ රටේ තාමත් හොඳ චිත්‍රපටි අධ්‍යක්ෂකවරු හිටියා දැන්ටත් ඉන්නවා. ජාත්‍යන්තර තලයේ. ජාත්‍යන්තර තලයටත් යන ලංකාව හැටියට ගත්තත් හොඳ අධ්‍යක්ෂකවරු ඉන්නවා. හොඳ නළුවෝ ඉන්නවා. හොඳ නිළියෝ ඉන්නවා. ඒ වුණාට ඉතින් මේ ඒව නිකන් අර මැණික් වගේ. වැඩිපුර තියෙන්නේ කළු ගල් පොඩි පොඩි හොඳ නාට්‍ය ඒ වගේම හොඳ චිත්‍රපටි හොඳ ටෙලි නාට්‍ය හදාගන්න නම් ඔබ හිතන විදියට මොකද්ද කරන්න ඕනේ හොඳ? මූලික වශයෙන්ම ලංකාව පුංචි මාකට් එක. මේ පුංචි මාකට් එකට කවුරුවත් හොඳ දේවල් හදාගන්න. මේ ගීතය පවුල් ආරවුල් විසඳන්න පුළුවන් අපූර්ව ගීතයක් කියලා මට හිතෙනවා. හිතනවා අනිත් එක මේක ලියපු කලුම් ශ්‍රී මාල්ට මං ඉතාමත් කැමතියි. ඌ මේ වගේ සුළු සිද්ධියක් ඉතාමත් సౌందర్యාත්මක විදියට අපිට ආපහු පෙරලා නිර්මාණය කරලා දෙනවා.
අනුරාධපුරගේ හඬත් ඉතාමත් රසවත්. ඔසි නුගේරා මේ ගීතය සංගීතවත් කළේ කැලුම් ශ්‍රී බාල්ගේ ගීපද අනුරාධා පෙරේරා ගායනා කරපු ගීතය පවනී පෙරේරාට ආරාධනා කරමු අද මාත්‍රා සංගීත මණ්ඩපයට එක් කරන්නට. අද මාත්‍රා මීළඟ ගීතය විශේෂයි ඒ මොකද ගී පද රචකයා ළඟ තියාගෙන තමයි අපි ගීතය වාදනය කරන්න සූදානම් වෙන්නේ ගායනා කරන්න සූදානම් වෙන්නේ දැන් මේ ඉන්නේ ජනාධිපති සම්මානලාභී ගී පද රචකෙක් ජනාධිපති සම්මානය ලැබුවේ අපේ සිංහල සිනමාවේ පළමුවෙනි 50 වෙනි වසර තුල හොඳම 4 වෙනි චිත්‍රපටය ලෙස සැලකෙන බඹරුව ඇවිත් චිත්‍රපටයේ ඒක තේමා ගීතය කියලා කියන්න පුළුවන් දැන් අද අපි තෝරගත්ත සනත් නන්දසිරි ගායනා කරන ගීතය තියෙනවා උදුම්බරා ගීතය තියෙනවා ස්වර්ණවාහිනී තේමා ගීතය තියෙනවා මම ඇත්තටම මගේ ජීවිතේ ලියලා තියෙන සින්දු 25ක් විතර ඉතින් එකක්
ඒ කාලේ ගුවන්විදුලියේ හිටිය මඩවල ශ්‍රත්නායක මහත්තයා ඔහු කරපු ස්වර වර්ධ කියන ප්‍රෝග්‍රෑම් එකට මම සින්දු පහක් දීලා ඒක අමරදේව මාස්ටර් කියලා දීලා ගායනා කරලා තියෙනවා නීලා වික්‍රමසිංහ බන්දුල විජේවීරයෙක් වගේ කට්ටිය ඊට පස්සේ මම ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කරපු තෙත්තා වියලි කියන ටෙලි නාට්‍ය තේමා ගීතය ලිව්වා කේමදාස් මාස්ටර් ඒක මියුසික් කරේ මට සින්දුව ගායනා කරේ ටීම් ජයරත්න උත්තමාවි කියලා තුසිතරි සිල්වා අධ්‍යක්ෂණය කර ටෙලි නාට්‍යයටත් මම ගීතයක් ලිව්වා එතකොට තවත් ටෙලි නාට්‍ය කීපයකට ගීත ලියලා තියෙනවා හැබැයි මේ සේරම ගීත අතරේ මට නිතර ඇහෙන සහ සිහිවන අපි පාසල් ශිෂ්‍යයින් හැටියට පුදුම වෙච්ච ගීතයක් තමයි උදුම්බරා ගීතය එතකොට දැන් බබරුවේ චිත්‍රපටයේ අර සාම්ප්‍රදායික සූරාකන්නා ඉන්නකොට නගරයෙන් එන සංකර රෑනක් විසින් නැවත සූරා කෑමකට හසුවන දීවර ගම්මානේ හෙලන් ඔබ උදුම්බරාට සමකලේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ ඔව් මෙහෙමයි දැන් උම්මග්ග ජාතකයේ තියෙනවා සිරි කාලකන්ණි ප්‍රශ්නේ කියලා එකක් ඒ සිරි කාලකන්ණි ප්‍රශ්නේ තියෙනවා දිසාපාමුක් ආචාර්යයන් ආචාර්යතුමා තමගේ හොඳම දක්ෂතම ශිෂ්‍යයාට සරණ පාවා දෙනවා එයාගේ දුව ඒක මේ කාලේ සිද්ධ වෙන්නේ ඉතින් මේ සිරි කාලකන්ණි මේ මෙයාගේ පන්ති හිටපු හොඳ ශිෂ්‍ය හොඳම ශිෂ්‍යයා එයාට මේ තමගේ දියණිය සරණ පාවා දෙනවා නමුත් ගෙදර ගිය දා ඉඳලා සිද්ධ වෙන්නේ අමුතුම දේවල් මේ සිරි කාලකන්ණි ඇඳ යටට යනවා වයිෆ් ඇඳ උඩ ඉන්නකොට වයිෆුත් යනකොට ඇඳ යටට මූ ඇඳ උඩට එනවා ඒ කියන්නේ දෙන්න පෑහෙන්නේ නැහැ අන්තිමට සිරි කාලකන්ණි මොකද කරේ මේ මේ මොක ජාතිකේ තියෙන කතාවක් සිරි කාලකන්ණි මොකද කරේ මේ වයිෆ්ට කතා කර කියන තමන්ගේ බිරිඳට කතා කර ගමනක් යන්න කියලා යන ගම මගදී දිබුල් ගහක දිබුල් කඩ කමු කියලා දිබුල් ගහට දෙන්නම නගිනවා නැග්ගට පස්සේ සිරි කාලකන්ණි ටක් ගාලා බැහැලා තමන්ගේ බිරිඳට ඉස්සෙල්ලා ගහ වටේට කටු ගහලා කටු කම්බි වගේ මොනව හරි දාලා අරයට ගහෙන් බහින්න බැරි වෙන්න බාධකයක් තියලා යනවා ඊට පස්සේ මේ ගෑනු ළමයා ඉන්නවා ගහට වෙලා ඌ වෙලාවේ වේදේහ බ්‍රහ්මදත්ත රජුරු වීදි සංචාරය යනවා ඉතින් රජ කෙනෙකුට දැක්කොත් ලස්සන ළමයේ කොහේ හිටියත් ඕනනේ දිබුල් ගහ කුඩ හිටියා වුණත් ප්‍රශ්නේ දිබුල් ගහේනේ කොහේ හිටියත් එකයි එල්ලුම් ගහේ හිටියත් එකයි ඉතින් මේ දිබුල් ගහේ හිටි මේ කුමාරිය මේ මේ තරුණිය අර කටු කම්බි ඔක්කොම අයින් කරලා බීමට බස්සගෙන යනවා මෙයාගේ නම උදුම්බරා කියලා දාන්නේ මෙයා උදුම්බරා කුමාරිය හේතුව දිඹුල් ගහේ ගෙඩි හැදෙන්නේ මල් නැතුව මලක් නැහැ ඩක් ගාල ගෙඩි එනවා අර අනිත් ගෙඩි හැදුනට වඩා විශේෂයි හෙලනුත් ඒ වගේ හෙලන් හරියට මව මව කුසින් ජාතක වෙලා හරියට පොඩි ළමෙක් විදියට ඒ ජීවිතය ගත කරලා නිසි කාලෙට කොටහළු වෙලා ඒ විදියට යෞවනියක් හැටියට කාලානුරූපව ජීවත් වෙලා සරණ බන්ධනයකට ඇතුළු වුණා නෙවෙයි ඔය වැල්ලේ හිටිය ගමන් නගරෙන් ආපු හැබිචෝල් කාර්යයකට බිලි වුණා ඉතින් උදුම්බරා කුමාරිකේ උදුම්බරා දේවි හැටියට මම ඒක සංකේතාත්මකව තමයි ගත්තේ ඒ නිසායි ඔබට සම්මානය හිමි වුණේ. ඒ නිසාමද මන් දන්නේ කොමාරි ඒ ගීතයට සම්මානය හම් වෙන්න ලොකු හේතුවක් වුණා කේමදාස මාස්ටර්ගේ සංගීතය. හොඳයි දැන් මේ ළඟට ඔබ තෝරාගත්ත ගීතය සංගීත නිපුන් සනත් නන්ද සිරි ගායනා කරන්නේ. මේකේ තියෙන සුලං හමයි ලොව නැලවේයි ඒ කිසි දෙයක් දන්නේ නැතුව නිදු කුම්බා කුමරේ නිදි. නිදි කම්බා මල් කැකුලි. මල් කැකුලි. මේ මොකද්ද මේ? ඔව් මේක ඇත්තටම 72 නැත්නම් 63 මම ලිව්වේ. මේක ලියපු වෙලාවේ මේක ලියන්න හේතුනේ සනත් නන්දසිරිගේ ස්වර්ණ කුණ්ඩල කියලා ඒක පුද්ගල ප්‍රසංගයක්. ඒක සංවිධානය කරේ මහින්දල්ගමයි මායි. ඉතින් මහින්දල්ගම කිව්වා මචං මේකට උඹෙත් සින්දුවක් ඕන කියලා. ඒ වෙනුවෙන් තමයි මං නිදුකුම්බා මල් කැකුලි ලිව්වේ. ඉතින් මේ ගීය ඒ කාලේ එච්.එම්. ගුණසේකර මහත්තයා ඉරිදා සංග්‍රහය කියන වැඩසටහනේ මේ ගීතය නිතර ප්‍රචාරය කරා ඒ ගමන් කිව්වේ ඔක්කොම රචකයෝ හැම මලක් ගැනම ලියලා තිනවා
ඒ නිදිකුම්බා මල ගැන ලිව්වේ ජයසිරි විතරයි කියලා. ඇත්තටම අපිට නිදිකුම්බා මල එහෙම සම්බන්ධ වුණේ කවර හේතුවක් නිසාද? කවුරු හරි හිටියද නිදිකුම්බා මලක සමාන? ඒ කාලේ මම ඉතාමත් තදින් වෘත්ති සම්පති ව්‍යාපාරයට බැඳිලා හිටියේ. ඒකේ කම්කරුවා තමයි මම නිදිකුම්බා මල විදියට දැක්කේ. අපි ඒ ගීතය යලි මතක් කරගමු. සනත් නන්දසිරි ශූරීන් ගායනා කළ ගීතය ගායනට උදේසින්දුලට ආරාධනා කරනවා. සංගීතයත් සනත් නන්දසිරිගේමයි. මේ ගීතය රචනා කළේ අද අපේ ආරාධිතයා W. ජයසිරි. බැඳුණු සිතක රස මතක අවසන මාත්‍රා වැඩසටහන අපි විරාමයට පෙර ඇසූ ගීතවලට වඩා තරමක වෙනසක් සහිත ගීත දෙකකට දැන් යමු. ඔබ දන්නවා මේ වැඩසටහනට සවන් දෙන්න පුළුවන් ලබන සෙනසුරාදා රාත්‍රී 10ට රන් FM ගුවන්විදුලියෙන් 88.1 CI.5 FM තරංග මාලාව ඔස්සේ නැත්නම් www.runfm.lk වෙබ් අඩවියෙනුත් සවන් දෙන්න පුළුවන්. අද අපේ ආරාධිතයා W. ජයසිරි මහතා.
ජයසිරි මහත්තයා මීළඟ ගීතය සැවැන්දරි එකත් කැලුම් ශ්‍රී මාල්ගේ ඔබ කියපු ගීත රචකයාගේ ගී පද රචනාවක්. හැබැයි මට තව ටිකක් දැන් මේ අපේ අවසාන භාගය නිසා පැහැදිලි කරගත යුතු කාරණා කීපයක් තිබෙනවා. දැන් පරිණත කලාකරුවෙකුගේ ලක්ෂණ ඔබෙන් දකිනවා. මේ ළඟ තියාගෙන කියනව නෙවෙයි ඔබගේ ගීත රචනාවල රංගපෑමේ මේ සියල්ලකම. ඒතර කොළඹ විශ්වවිද්‍යාලයේ ඔබ එන්නේ ආර්ථික විද්‍යාවයි ඉන්දියානු ඉතිහාසයයි සිංහලයි ඉගෙන ගන්නනේ. සුගත පාල්සිල්ලා මහත්තයත් එක්ක කලාවට යොමු වෙනවා. හැබැයි මේ සේරම අතහැරලා ඔබ මැද පෙරදිග රැකියාවකට යනවනේ ඊට පස්සේ. ආපහු කලාවට එන්නත්. ඒ තරම් කලාව ඇඟ ඇතුළට ගියේ කොහේදද? ඒක පවුලේ පසුබිමෙන් ආපු එකක්ද? පාසලෙන් ආපු එකක්ද? නෑ, පවුලෙන්වත් පාසලෙන්වත් නෙවෙයි. අපේ පවුලේ කලාවට සම්බන්ධ වෙච්ච කවුරුවත් නෑ. අපේ පාසලේදීත් මං හිතන්නේ කලාවට සම්බන්ධ වෙච්ච අය ඇත්තෙම නෑ වගේ. ඉතාමත් කියන්නේ අමාරුවෙන් හිතුවත් මට එහෙම කෙනෙක් හොයාගන්න අමාරුයි. විශ්වවිද්‍යාලේ නම් අපිත් එක්ක එකට වැඩ කරපු ඉගෙනගත් බොහෝ අය කලාවට සම්බන්ධ වුණා. කොහොම හරි කලාව කෙරෙහි මගේ ඇතිවෙච්ච උනන්දුව උගාක් මල් අතු දළු ඔක්කොම දැම්මේ මහාචාර්ය ගම්ලත් සමග තිබිච්ච සම්බන්ධය. සුචරිත ගම්ලත්. සුචරිත මහාචාර්ය සුචරිත ගම්ලත්. ඔහු විශ්වවිද්‍යාලයේදී ඔහු මගේ ඔහුගේ මම සිංහල භාෂාව ඉගෙන ගත්තේ එකම. ඊට පස්සේ සාමාන්‍ය අධ්‍යාපනය අධ්‍යාපකයන්නේ පුරවැසියෙක් විදිහට ජීවත් වෙන කාලේ මහාචාර්ය ගම්ලත් එක්ක මම ඉතාමත් ළඟින් ආශ්‍රය කරා. ඉතින් ඒ කාලේ ඔහු සමග කරන සමහර සුහද සාකච්ඡාවලදී මේ කලාව කියන්නේ මොන තරම් උත්තුංග දෙයක්ද කියලා මට තේරුණා. මොකද මම හිතනවා මේ ලෝක ජීවත් වෙන හැම පුද්ගලෙක් ළඟම කලාව පොඩ්ඩක් හරි තියෙනවා නම් ඇතුලේ මේ වෙන අපරාධ ගොඩක් වෙන්නේ නැහැ කියලා. කලාව දන්නේම නැති හින්දා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. මැද පෙරදිග සෞදි අරාබිය රැකියාව දාලා අපහු වෙන්න හිතුනේ? දාලා නෙමෙයි, ඒක ඒ අවුරුදු පහක් හිටියේ ඒ ඇති. ඊට වඩා ඉන්න බෑ. ඉතින් මම ඒ හම්බ කරපු සල්ලි වලින් ජීවිතේ වින්දා. ජීවිතේ ගෙව්වා. මම හිතන ජීවිතේ විදිහට වඩා කරන්න ඕන ජීවිතේ ගෙවන්න. ගෙව්වම තමයි පන්නරේ හම්බ වෙන්නේ. ඉතින් ජීවිතේ ගෙව මම ඒව ඉතුරු කරේ එහෙම නෑ. හොඳට කෑවා බිව්වා විනෝද වුණා ඒව කරා. ඊට පස්සේ ආපහු ලංකාවට ඇවිල්ලා ඒ ගෙනාපු සල්ලි වලින් තමයි මං මරා සාදරම්. මේ ගීතය අර කිව්ව විනෝදබර ජීවිතයටද යාවෙන්නේ? ඔව්, මේ ගීතේ තියෙන ඇත්තටම හිටිය ගමන් පාටි එකදී කවදාවත් දැකපු නැති ලස්සන ගෑනු ළමෙක් හම්බ වෙනවා. ඒ ගෑනු ළමයා හොරහින් බැලූ ගමන් ඉතින් ඒ පිරිමියා උස්සල පොළොවේ ගැහුවා වගේ ඒ වගේ හැඟීමක් ඇති වෙන්නේ. එතන ඉඳලා දෙන්න අතර පටන් ගන්න ප්‍රේමය. කියන්නේ හොර රහසේ සංවාද ප්‍රේම සංවාද කරමින් ඒ කියන්නේ සසර දුක නැති වෙන ආකාරයට මේ ප්‍රේමය යනවා. සංගීත විජේසූරිය මුල් ගීතය ගායනා කළේ උදේසින්දුලට. අපි ආරාධනා කරන්නේ ගීතය ගායන්නට රවිම් රම්ජීත්. මේ ගීතේ සංගීත නිර්මාණය කැලුම් ශ්‍රීමාල්ගේ ගීපද. හොරහින් අඬ ගැසුවා අවංක මම එතනම ගල් ගැසුණා සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා විල්ලුද ඇති රූපලොවේ ගැසුවා සිහිනෙන්ද සංවාද රහසින් කෙරුවා සංගීත සන්ධ්‍යාව සේ රස තිරුණා තනියෙන් මුමුණා තනියෙන් අමුණා තකිට තකිට දා දඩ දඩ දා ගෙයලා නුඹගෙන වයලා සසරේ දුක මග හැරුණා නුඹගෙන ගයලා නුඹගෙන වයලා සසරේ දුක මග හැරුණා සැවැන්දරි හොරහින් අඬ ගැසුවා අවංක මම එතනම ගල් ගැසුණා Thank you.
සුවඳින් මන විඳිනා අනන්ත වූ ප්‍රේමෙන් මම හැදුනා නිරන්තරේ සියො ළඟ පිරිමුදිනා කතන්දරේ කට නුඹ මුල පිරුවා සිනෙන්ද සංවාද රහසින් විසඳා සංගීත සන්ධ්‍යාව සේරස සසඳා තනියෙන් හිනහි තනියෙන් හඬලා තකට තකට තා දඩ 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 නුඹ ගැන හිතලා නුඹ ගැන ගයලා සසරේ දුක මග හැරුණා නුඹ ගැන හිතලා නුඹටම ගයලා සසරේ දුක මග හැරුණා සවෙන්දරා සුවඳින් මන විඳිනා අනන්ත වූ ප්‍රේමෙන් මම හැදුනා අවංක මම එතනම ගල් ගැසුනා සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා විල් උද ඇතිරු පොළොවේ ගැසුවා සිහිනෙන්ද සංවාද දසිව කෙරුවා සංගීත සන්ධ්‍යාව සේරස පිරුණා තනියෙන් මුමුණා තනියෙන් අමුණා තකිට තකිට තා දඩ දඩ තා ගැන ගයලා නුඹ ගැන වයලා සසරේ දුක මග හැරුණා නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා සසරේ දුක මග හැරුණා සවෙන්දරි හොරෙහින් මඳ ගැසුවා අවංක මම එතනම ගල් ගැසුණා ඒ ගීතය ගායන්නට උදේෂින්දුල සමග අපේ පවනි පෙරේරා එකතු වුණා. දැන් අවසාන ගීතය ජයසිරි මහත්තයත් එක්ක. මේකත් ලස්සන ගීතයක්, හිත දුර හඳා ආත්මාලියනගේ ගායනා කරපු. දැන් අර මම එක තැනකින් අතරමඟ නවත්තපු කතාව ඉදිරියට ගෙන යන්න හිතුණා. දැන් ඔබේ වියදමින් සුගත පාලසිල්ලා මහන්තයාගේ මරාසාද් වේදිකා ගත වෙනවා. මට මතක විදිහට අපේ වේදිකාවේ එක්තර එක් එක් කාලවලදී වේදිකාවට ප්‍රේක්ෂකයින් ඇදගන්නා සම්දිස්ථාන තිබුණා. සරච්චන්ද්‍ර මහත්තයාගේ පටන් ගත්තම සුභ සායස, ඊට පස්සේ ඒකාධිපති වගේ මරාසාද් දෙනකොටත් ආපහු වේදිකාවට යොමු වීමක් සිද්ධ වුණා. මට මතකයි ඒ කාලේ සල්ලි නැහැ, පිටිපස්සෙම පේලියක ඉඳගෙන තමයි මරාසාද් බැලුවේ. දැන් මරාසාද් නාට්‍ය වගේ ගැඹුරු දේශපාලනික තේමාවක් සහිත නාට්‍යයක් අද ලංකාවේ වේදිකාව පිළිගන්න සූදානම් කියලා ඔබ හිතනවද? අද ප්‍රේක්ෂකයා ඒ වගේ නාට්‍යයක් පිළිගන්න සූදානම් ඇති. හැබැයි ඒ වගේ නාට්‍යයක් පුරුදු කරන්න, පුරුදු කරගෙන රඟපාන්න සූදානම් නළු නිළියෝ ඉඳීද කියන එක තමයි මගේ ප්‍රශ්නේ. මං හිතන්නේ මරසත් නාට්‍ය අපි රිහර්සල් කරා මාස 6ක්. මාස 6ක් රිහර්සල් කරන්න තරම් ඉවසීමක් තියෙන නළු නිළියෝ දැන් ලංකාවේ ඉන්නවද? අද ලංකාවේ ඉන්නේ ආපු ගමන් රඟපෑව, රඟපාපු ගමන් පත්තරේ පිටකවරේ රූපයක් දාගත්තා, එහෙම නැත්නම් රූපවාහිනියට රිංගගත්තා, මේ රූපවාහිනිය ඉදිරියේ මූණ පෙන්නවා. එහෙම ප්‍රශ්නයක් අපිට ඒ කාලේ තිබුණේ නැහැ. රූපවාහිනිය නොතිබිච්ච හින්දම නෙවෙයි, ඒ කාලේ නාට්‍යයක් කරන්න පුදුම කැපවීමක් තියෙනවා. විවේක බුද්ධිය තිබුණා කියලා. විවේක බුද්ධිය, පොතපත කියවලා, ඒ කියන්නේ ව්‍යුත්පත්තිය, සතතාභ්‍යාස, මේ හැම දෙයක්ම අවශ්‍යයි නාට්‍යයක රඟපාන්න. නාට්‍යක නෙවෙයි චිත්‍රපටයක රඟපාන්න. අර 12 ලැංග්‍රමන් චිත්‍රපටයයි ඒ නාට්‍ය පාදක කරගෙන ඔබ සම්බන්ධ වුණු 12ක් නාට්‍යයට උනේ තෝකමද? නෑ, 12ක් නාට්‍යයට උනේ. 12ක් නාට්‍ය රඟපෑවේ ලංකාවේ ගොඩාක් වැඩ තියෙන නළුවෝ 12 දෙනෙක්. මේ 12 දෙනා
තවත් දුරටත් ඒ කියන්නේ අපි කරා සජීවී නාට්‍ය දර්ශන 30ක් 35ක් 40ක් විතර ඊට එහා යන්න බෑ මොකද මේ 12 එකට එකතු කරගන්න එක හරි ප්‍රශ්නයක් එක්කෙනෙක් මිය ගියා නාට්‍ය කරන අතරතුර ගාමිණී විජේසිංහ ඉතින් මේක තව දුරටත් ගෙනියන්න මේ 12 එකතු කරගන්න එක ලොකු ප්‍රශ්නයක් ඒ හින්දා අපි වෙනම අතුල පතිරණ නාට්‍ය නිෂ්පාදක වෙනම वीडियो पिटपतक वीडियो करना पिटपतक नम हेडवा अडियो प्रोडक्शन दंगे सी डी कई नाट्य उतई तीन विकुना मरासाध्यमराट इक थिंग तव दुरा कथा की बड़ने मुकद मरासावर अभी අවසාන ගීතය ගැන කතා කරමු. ඔව් හැබැයි මට මේ පොඩ්ඩක් මතක් කරගන්න මරාසාත් පහුගිය කාලේ විශ්වවිද්‍යාලයේ ඉන්න තරුණයෝ තරුණ තරුණියෝ කීප දෙනෙක් එකතු වෙලා මරාසාත් වෙන වෙනම පරිවර්තනයක් පසුගත පරිසිල්ලගනේ වෙනත් පරිවර්තනයක් කරලා රියසල් කරනවා කියලා ආරංචි වුණා. නමුත් ඒකත් දැන් සාධ්‍යයක් නැහැ. හොඳයි. අපි ආත්මාලියනගේ ගීතය ගැන කතා කරමු. මේ ගීතය තෝරගන්න ඔබට තියෙන සාධාරණ හේතුව මට තියෙන සාධාරණ හේතුව බොහොම සිම්පල් හේතුවක් දවසක් මට කෝල් එකක් ආවා කෝල් එකක් ආවම මම කනට තිබ්බම මේකේ රින්ගින් ටෝන් එකට එන්නේ මේ සින්දුව මම ඒක අහගෙන හිටියා අහගෙන ඉඳලා පස්සේ අරයා අරෙන් කතා කරා කතා කරා මම කිව්වා ඒ මගේ යාළුවේ මම කිව්වා මචං ඔබ කතා කරන්නේ නැතුව ඔය සිග්නේචර් සෝන් එක ඔය රින්ගින් ටෝන් එක මට අහන්න දීපන් කියලා අන්නේ එතෙන්දි එහෙම තමයි මම මේ ගීතයට ආසාව ඇති වුනේ මුල් වරට හැවෙයි මුල් වරට අහලා ඊට පස්සේ ගීතය අහනකොට ඒ වචනේම හරිම හරිම කියන්නේ මම දන්නේ ඒක කොහොම ලියනවද කියලාත් මට අමාරු හිතා ගන්න කවුද ලිව්ව කියලා මම දන්නෙත් නෑ ඒ රචිත වාකිෂ්ඨ ගීතය රචනා කරලා තියෙන්නේ තිලින රුහුණගේගේ සංගීතය ආත්මලියනගේ ගායනා කරපු ගීතය අපි උදේසින්දුරට ආරාධනා කරමු ගායන්න. නමුත් ඊට පෙර මගේ යුතුයකම ස්වර්ණවාහිනී ආරාධනය පිළිගෙන අද මාත්‍රා වැල්සටහන්ට පැමිණීම පිළිබඳව අපේ අසහාය රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි මහත්මයාණනි අපි ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. උදේසින්දුර ප්‍රමුඛ සාරෝ සංගීත කණ්ඩායම එක පැත්තක ඉන්නකොට පුරුදු විදියටම උදේසින්දුර මේ පැත්තේ හිටියා. උදේසින්දුරත් පවනී පෙරේරා සහ ශානක ප්‍රනාන්දුත් අද අපේ ගීත ගායනන එකතු වුණා. එමනම් මේ ගීතය ඔබ ළඟ තබා එය විඳින්නට ඉඩ හැර අද වැඩසටහනින් අපි සමු ගන්නවා යලිත් හබුලෙ උත් දුර හඳා නෙතු ළඟ හංගා සිහින ගනින කින් තනිකම හංගා ඈත කරන්දා මතක හිත ඇහිඳා අරුත කියන සෙනෙහෙන් නුමව වේද මන්දා අරුත කියන සෙනෙහෙන් නුමම වේද මන්දා අමතක සෙනෙහේ හිතවත් කරනා සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිඳිනා නොමැකෙනසේ හදවතේ ඉන්න නුඹ අලුතින් පතනා හිත දුර හඳා නෙතු ළඟ හඳා සිහින ගනින හින්දා තනිකම හංගා ඈත කරන්දා මතක හිත ඇහිඳා අරුත කියන සෙනෙහෙන් නුඹම බේද මන්දා
අරුත කියන සෙනෙහේ නුඹම වේද මන්දා වගේ නුඹ සිතුව අතීතේ මතකෙට ගෙනෙනා හඳ වෙන හිත ළඟ තනියට ඉන්නේ නුඹමද කියනා ඉස්සර දවසක තහනම් දීනේ ආයෙත් දකිනා හිත දුර හඳා නිතු ළඟ හංගා සිහින ගනින හින්දා අනිකම හංගා ඇත කරන්දා මතක හිත ඇහින්දා අරුත කියන සෙනෙහේ නුඹම වේද මන්දා අරුත කියන සෙනෙහේ සුදුමැණිකි කියන්න පනමාගේ හෙලන්නේ කඳුලලි ආදර නිල්මිණි දැසේ අඬන්නේයි සුදුමැණිකි කියන්න පනමාගේ